මා මෙතන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉන්නවා කියලා හිතාගෙන තමයි දැන් කතා කරන්නේ. මා දන්නවා මේ කතාව එතුමාට යන බව. අපි ඒ නිසා මෙතන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉන්නවා කියලා හිතාගෙන අපි කතා කරමු. රාජපක්ෂ මහතාණෙනි, ඔබ මෙතනට පැමිණියේ වෙනත් තැන් වලට යන පුද්ගලයා හැටියට නෙවෙයි. වෙනත් තැන් වලට ඔබ ගියේ ඒ ආයතනවල, එහෙම නැත්නම් ඒ පක්ෂවල අනුමැතිය ලබා ගැනීම සඳහා පමණයි. ඔබ මෙතෙන්ට පැමිණියේ ජාතික සංවිධාන වලින් නම් කරන ලද අපේක්ෂකයා හැටියට. ඔබව නම් කිරුවේ ඉස්සෙල්ලාම ජාතික අපේක්ෂකයා හැටියට අපි. ඔබ පක්ෂයක අපේක්ෂකයා නෙවෙයි, ඔබ ජාතික අපේක්ෂකයා. ඔබ පක්ෂයක සමාජිකයෙක් නෙවෙයි. මා හිතනවා ඔබ කිසි දිනක පක්ෂයක සමාජිකයෙකු නෙවෙයි කියලා. සිරිසේන මහත්මයා මේ මාසයේදී ස්වාධීන වෙලා, ඒක හොඳයි. මා හිතනවා ඔබ මුළු මහත් ජනාධිපති දුරේ දරණ කාලයේම ස්වාධීන වෙයි කියලා. ඒ මා එසේ කියන්නේ ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පක්ෂයකට වැඩ කරන්න නෙවෙයි, මේ ජාතියට වැඩ කරන්න. ඔබතුමා ජාතියේ අපේක්ෂකයා, මේ ජාතික සංවිධානවල අපේක්ෂකයා, ජාතික සංවිධානවලින් නම් කරන ලද අපේක්ෂකයා. ඒ අපේක්ෂකයා අනිකුත් පක්ෂ විසින් අද අනුමත කළා තිබෙනවා. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මෙතන වැඩ කරන්නේ කොන්දේසි විරහිතව. ඔව්, කොන්දේසි විරහිතව සහාය දෙන්නේ වෙන කිසිම කාරණයක් නිසා නෙවෙයි. එතුමා විධායක ජනාධිපති වෙන්න යන නිසා. අනිත් එක විධායක ජනාධිපති දුරය බල සහිත එකක් නිසා. ඒක බල රහිත එකක් නම් අපි මෙතනවිලා කතා කරන්නේ. එහෙනම් මොනටද මෙච්චර මහන්සි වෙන්නේ? මේ බල සහිත විධායක ජනාධිපති දුරය, ඒක මතක තියාගන්න. බල සහිත විධායක ජනාධිපතිතුමා, ඔබතුමාට තමයි ලේකම්වරුන් පත් කිරීමේ බලය තියෙන්නේ. ඔබතුමාට තමයි ආණ්ඩුකාරවරුන් බලය පත් කිරීමේ බලය තියෙන්නේ. ඔබතුමාට තමයි අගමැති පත් කිරීමේ බලය තියෙන්නේ. පාර්ලිමේන්තුවර නෙවෙයි. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මට මතක හැටියට, මගේ මතක එච්චර හොඳ නැහැ, 42-3 හරි 43-2 හරි, ඔය දෙකෙන් එකක්. මොනවර සින්නමත් නැගියද මේ මට නීතිච්ච මහත්මයකින් උපදෙස් ගන්න තිබුණා. කෙසේ හෝ ඔබතුමාට අගමැති පත් කිරීමේ බලය තියෙනවා. පාර්ලිමේන්තුවෙන් අහන්න ඕනේ නැහැ. අපි හිතනවා ඔබතුමා නොවැම්බර් 17 වෙනිදාව මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැති දුරයට පත් කරයි කියලා. කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. එසේ පත් කිරීමේදී විධායක බලතල අවශ්‍ය වෙනවා. ඒ විධායක බලතල තියෙනවා. විධායක බලතල අයින් කළා නැහැ. 19 වෙනි සංශෝධනයෙන් අයින් කරේ බොහොම ටිකයි. 19 වෙනි සංශෝධනය ලොකු දෙයක් නෙමෙයි. අපි ජාතික සංවිධානය හැටියට කියනවා මෙන්න මෙහෙම දෙයක්. කිසිම විටක 13 වෙනි සංශෝධනය අහෝසි නොකර විධායක ජනාධිපති දුරය අහෝසි නොකරනු කියලා. ඒක අපේ මම හිතන්නේ නාලක හාමුදුරුවෝ කියපු අර මේ ලැයිස්තුවේ ඒක තිබුණා. දැන් මේක කියනකොට මතක තියාගන්න, මම මේ කියන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරාට පස්සේ විධායක ජනාධිපති දුරය අහෝසි කරන්න නෙවෙයි. නැහැ, 13 අහෝසි කරනකම් අරක අහෝසි කරන්න එපා. 13 අහෝසි කරාට පස්සේ ඒත් අහෝසි කරන්න එපා. අපේ ස්ථාවර ඒකයි. ඒ මොකද? ඒකට හේතු තියෙනවා. හේතු ගණනාවක් තියෙනවා. මට ඒ හේතු සියල්ල කියන්න අවස්ථාවක් නැහැ. වෙලා ප්‍රශ්නයක් තියෙන නිසා. නමුත් මම එකක් කියන්න. ආණ්ඩුකාරවරු පත් කිරීමේ බලය මේ මාතට තියෙනවා. ජනාධිපතිතුමාට තියෙනවා. මේ රටේ මේ තියෙන ව්‍යවස්ථාව, අද තියෙන ව්‍යවස්ථාව මතක තියාගන්න. අපි කොච්චර කිව්වත් ඕක ඒකීය ව්‍යවස්ථාවක් නෙමෙයි, ඒකීය රාජ්‍යයක් නෙමෙයි අද තියෙන්නේ. අපි ඉන්නේ සංධීය රාජ්‍යයක.
ධාතු මිනිවස්ථා සංශෝධනයෙන් අපිව සංධීය රාජ්‍යයක් බවට පත්කිරුවා. ඒකේ තියෙනවා 154 ජී 3 වගන්තිය, හරි ජී 2 වගන්තිය හරි. ඒකෙන් මේ රට සංධීය කෙරුවා. ඕක කොහොම හරි අපි අහෝසි කර ගන්න ඕන ඊළඟ අවුරුදු කාලය තුළ. අපි මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නැහැ. අහෝසි කරන්නේ නැහැ තව අවුරුදු 10කට. ඒක මතක තියාගන්න. අපි කියනවා 13 වෙනි සංශෝධනය අහෝසි කරන්න හරි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න ඒවත් හරි. ව්‍යවස්ථා සංශෝධන අපි කරනවා. නමුත් නව ව්‍යවස්ථාවක් ගේන්නේ නැහැ අපි තව අවුරුදු 10කටයි මං එහෙම කියන්නේ. එහෙම කියන්නේ නව ව්‍යවස්ථාවක් ගෙනීම සඳහා මේ තියෙන පාර්ලිමේන්තුවත් ඉදිරියට එන පාර්ලිමේන්තුවත් සූදානම් නැති නිසා ඔවුන්ගේ මානසික තත්ත්වය හරි නැහැ. මානසික තත්ත්වය හරි නැහැ කියන්නේ ලෙඩ්ඩු නෙමෙයි. පාර්ලිමේන්තුවේ ලෙඩ්ඩු කේදක නෙමෙයි මම කියන්නේ. මානසික ඔවුන් ගෙතට ඇවිල්ලා නැහැ. ඔවුන්ගේ ආකල්ප හරි නැහැ. ඒ ආකල්ප අපි වෙනස් කරන්න ඕන. ඒ ආකල්ප වෙනස් කරන අවුරුදු 10ක් විතර යනවා. ඒ අවුරුදු 10ක් විතර ගියාට පස්සේ තමයි ආකල්ප වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. අපිට වෙන මන්ත්‍රීවරු ටිකක් හදාගන්න වෙනවා. මේ මෙතනත් ඇති සමාජයේ මන්ත්‍රීවරු අපි හදාගමු ඊළඟ අවුරුදු 10 ඇතුළ. ඒ නිසා අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබ අපි තෝරගන්න ඊළඟ අවුරුදු 5ට විතර නෙවෙයි, ඊළඟ අවුරුදු 10ටත් අපි තෝරගන්නවා. අපි දිග්ගටම තෝරගන්නවා. 19 වෙනි සංශෝධනය අහෝසි කරොත් එහෙම තවත් අවුරුදු 5ක් ඉන්න පුළුවන්. මම මේ කියන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි මේ සංක්‍රමණීය කාලේ, ඒ කියන්නේ නව ව්‍යවස්ථාවක් ගේන තුරු මේ සංක්‍රමණීය කාලේ මේ මන්ත්‍රීවරුන්ගේ හිත් හදන තුරු, ඔවුන්ගේ ආකල්ප වෙනස් කරන තුරු මේ රටේ විධායක ජනාධිපති ධුරේ දරන්නට ඉන්න එකම සුදුස්සා එතුමා නිසා. ඒ නිසා තමයි අපි එතුමාව යෝජනා කෙරුවේ. එතුමා එක කාරණයක් කිව්වා, මම මේක නිවැරදි කරන්න ඕන. එතුමා කිව්වා අර ගෝට් මේ ප්‍රභාකරන පරාද කරන්න කවුරක්වත් හිතුවේ නැහැ කියලා මේ රටේ. දෙස් විදෙස් කවුරක්වත් හිතුවේ නැහැ කියලා. නැහැ, ඒක වැරදි. එතුමා හිතන්න, මම එතුමාට කියනවා කමල්ගුණරත්න මහත්තයා දීලා බලන්නකොට. අපි කිව්වා එදා, අපි බොහොම කාලයකට අවුරුදු 25කට විතර කලින් කිව්වා ඔය ත්‍රස්තවාදය පරාජය කළ හැකිය, පරාජය කළ යුතුය කියන එක. ඒකට සඳහා අපි මතවාද හැදුවා. ඒ මතවාද හදලා තිබුණා. අපිට දිවයින පත්‍රයෙන් ඒකට බොහොම උදව් ලැබුණා. දැන් නම් දිවයින පත්‍රයෙන් එහෙම උදව් ලැබෙන්නේ නැහැ. ඒක වෙනම කාරණයක්. නමුත් එදා ලැබුණා. ඒ ලැබිච්ච එකේ ප්‍රතිඵලයක් ඇටියට අපි මතවාදයක් මේ සකස් කරලා තිබුණා. ගෝඨාභය මහත්මයා ආරක්ෂක ලේකම් වෙනකොට එතුමාට පුළුවන් වුණා අර මතවාදයට එක්ක කොටි පරාද කරන්න. සියලු දෙනාගේ ඔව් විදේශීය මහා යුද්ධ විශේෂඥයා කියන මිනිසුන්ගේ අවවාද වලට එරෙහිව ගිහිල්ලා එතුමා මේ රටේ ත්‍රස්තවාදය පරාද කරා. මම දන්නවා එතුමාට ඔබවත් ගලව ගන්න පුළුවන් මුස්ලිම් අන්තවාදය පරාද කළා. ඒක හරි. ඒක මම දන්නවා. දැන් ඊළඟට මේ විධායක ජනාධිපති ක්‍රමය අපි කියන්නේ අංගල්ලකින්වත් දශමයකින් වෙනස් කරන්න කියලා මේ අවුරුද්දා ඉවරනකම්. නව ව්‍යවස්ථාවකින් තමයි ඒක කරන්න පුළුවන්. එතෙක් 13 19 සංශෝධනය කළා හිටපු. අවුරුදු 10කින් පස්සේ මොකද කරන්නේ? හරි 15කින් පස්සේ. අපි මේ රටේ සිංහල බෞද්ධ රාජ්‍යයක් යලි ගොඩනගනවා. ඒ සඳහා තමයි නව ව්‍යවස්ථාවක් ගේන එක අවුරුදු 10කින් හරි 15කින් ගන්න. ඒ සඳහා ව්‍යවස්ථාව අනුව මේ විධායක ජනාධිපති ක්‍රමය එතෙක් පවත්වාගෙන යා යුතුයි. නමේ ඔබතුමන්ලා බය වෙන්න එපා. සිංහල බෞද්ධ රාජ්‍යයක් කිව්වා. සිංහල බෞද්ධ රාජ්‍යයක තමයි ක්‍රිස්තියානි, කතෝලික, මුස්ලිම්, හින්දු සියලු දෙනාටම ඉතාමත්ම පහසුවෙන් කිසිම සැක් බයක් සැකක් නැතුව මේ රටේ ජීවත් වෙන්න පුළුවන් සිංහල බෞද්ධ රාජ්‍යයක පමණයි. ඒ නිසා තමයි අපි සිංහල බෞද්ධ රාජ්‍ය යලි ගොඩනගමු කියලා කියන්නේ. සිංහල බෞද්ධ රාජ්‍ය කියන එක නරේන්ද්‍ර සිංහ රජුරුවන්ගෙන් ඉවරුනේ නැහැ.
ගැමුණු රජ්ජුරුව පටන් ගත්ත සිංහල බෞද්ධ රාජ්‍ය 1816 වෙනකන් තිබුණා. ඒ රාජ්‍යයේ විවිධ රජවරු හිටියා, විවිධ වංශිකයෝ හිටියා, ලම්බකර්ණ වංශිකයෝ හිටියා, මෞර්ය වංශිකයෝ හිටියා, තව තවත් සිරිසංගමෝ වංශිකයෝත් හිටියා. සිරිසංගමෝ වංශය තමයි දඹදෙනිකාලේ ඉඳලා සීතාවක රාජසිංහ දක්වා ඒක සිරිසංගමෝ වංශය හැටියට හඳුන්වන්නේ. ඊට පස්සේ නායක්කාර වංශිකයෝ හිටියා. නායක්කාර වංශිකයෝ සිංහල බෞද්ධ රාජ්‍යයක රජවරු, අමතක කරන්න එපා. කවුරු හරි කියනවා නම් සිංහල බෞද්ධ රාජ්‍ය නරේන්ද්‍ර සිංහකින් ඉවරුණා කියලා, ඒ කියන්නේ මේ නායක්කාර රජවරු දෙමළ රජවරුද? ඒ කියන්නේ මෙහි තිබුණ දෙමළ රාජ්‍යයක්ද? නැහැ, මේ ඔක්කොම විතරක් නෙවෙයි. තුන්වෙනි ජෝර්ජ් රජුරුවොත් එංගලන්තයේ හැඩෝවර් රාජ්‍ය වංශිකයාගේ, ඒ රජුරුවොත් මේ රටේ සිංහල බෞද්ධ රාජ්‍ය රජෙක්. 1815 ගිවිසුම අමතක කරන්න එපා. 1815 ගිවිසුවේ මොකද්ද කිව්වේ? සිංහල ඉංග්‍රීසි ගිවිසුම කියලා මම මේක හඳුන්වන්නේ. ඒ ගිවිසුවේ මොකද්ද කිව්වේ? මේ රටේ බෞද්ධ ආගම සහ දේවාගම ආරක්ෂා කරන්න, පෝෂණය කරන්න මේ රටේ සිංහල සිරිත අනුව රට කරවන්න. සිරිත කියලා කියන නීතිය, ඒ දවස්වල අපිට ඉයා සිරිත් ලේනා කියලා එක්කෙනෙක්, මේ අර ගස්වල යන ලේන්නු නෙමෙයි, සිරිත් ලේනා. සිරිත් ලේනා කියන්නේ නීතිපතිට. ඒ වගේම අපිට ඒ දවස්වල හිටියා මේ ලේකම් මිටි තියාගන්න අය, ලේකම් මිටි පාවිච්චි කරුවා. ලේකම් මිටි කියන්නේ දැන් තියෙන විදිහට ෆයිල්ස් වගේ, දැන් ජනාධිපතිට ඇමතිවරුන්ගේ ෆයිල්ස් තියෙනවා වගේ. සමහර විට ඒ දවස්වල රජුරුවන්ට මෝට්ටාල්ලාගේ අධිකාරම්වලගේ ලේකම් මිටි තිබුණාද කියලා අපි දන්නේ නැහැ. නමුත් හොඳ ඔත්තු සේවයක් නම් ඒ දවස්වල තිබුණා, දැන් වගේ නෙමෙයි. හොඳ ඔත්තු සේවයක් තිබුණා, යහපාලනයේ ඔත්තු සේවය වගේ නෙමෙයි. අපි දන්නවනේ යහපාලනයේ ඔත්තු සේවය, ඒ වගේ නෙමෙයි. හොඳ ඔත්තු සේවයක් සිංහල රජවරුන්ට තිබුණා, සිංහල බෞද්ධ රාජ්‍ය. නැත්තම් අවුරුදු 2000 ගණනක් මේ ඉන්දියාව අභිමුඛයේ ඉඳගෙන අපිට ඉන්න පුළුවන්ද? පෘතුගීසි කාර්යාවත් ඊට පස්සෙත් මේවා කෙරුවා. පෘතුගීසි කාර්යෝ ආපු වෙලාවේ මුස්ලිම් මිනිස්සුන්ට පෘතුගීසි කාර්යෝ හිරිහැර කරනකොට අපේ සිංහල බෞද්ධ රජවරු තමයි ගිහිල්ලා නැගෙනහිර පළාතේ ඔවුන්ව පදිංචි කෙරුවේ. කතෝලිකයන්ට ලන්දේසින් අඩත්තේට්ටම් කරනකොට සිංහල බෞද්ධ රජවරු තමයි කතෝලිකයන්ට ආධාර කෙරුවේ. ජුසේව අස්පියතුමාට මේ රටේ කතෝලික ආගම ප්‍රචාරය කිරීම සඳහා ඉඩ දුන්නේ සිංහල බෞද්ධ රජවරු. සිංහල බෞද්ධ රාජ්‍යයක කිසිම මිනිහෙකුට කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මම මේ කියාගෙන ආවේ 1815 ගිවිසුමෙන් අපි රාජ්‍ය සිංහල බෞද්ධ රාජ්‍ය බාර දුන්නා එංගලන්තයේ රජුරවන්ට, හැනෝව ගෝත්‍රිකයන්ට, හැනෝව වංශයට. තුන්වෙනි ජෝර්ජ් හැනෝව වංශිකයෙක්. නමුත් ඒගොල්ලන් මොකද කරුවේ? 1815 ගිවිසුම කඩලා 1816 සිංහල සිරිතට වැඩියෙන් වෙනස් වෙලා ඔවුන් රට පාලනය කරන්න පටන් ගත්තා. 1840 දන්ත ධාතුන් වහන්සේ ආපහු බාර දුන්නා දියවඩ්ඩේ ළමයට. රජ්ජුරුව බාරේ තියෙන්න ඕන. ඒක බාර දුන්න එක නම් හොඳයි. එහෙම නොදුන්නා නම් මොකද වෙන්නේ? එහෙම නොදුන්නා නම් ජීආර් ජයවර්ධන ඕකේ භාරකාරය වෙලා මොනව කරගෙන ඉඳන්නේ? දන්ත ධාතුන් වහන්සේ එනම් ජීආර් ජයවර්ධන බාර වෙනවනේ තව ටිකෙන්. ඒ හැතෙනුත් හොඳක් වුණා මම නැහැ කියන්නේ. ඒ වුණත් ඉංග්‍රීසි ආණ්ඩුව 1815 ගිවිසුම කඩකළා සිංහල බෞද්ධ රාජ්‍යය නැති කිරුවා 1816. අපි කියන්නේ අන්නේ නැති කරපු සිංහල බෞද්ධ රාජ්‍ය නැවත ඇති කරන්න. ඒක අවුරුදු පහකින් කරන්න බැරි බව මම දන්නවා. අවුරුදු පහකින් කරන්න බෑ. කාලේ පිළිමද සැලකෙලිපත් වෙනවා. ඔව් මම. හරි හරි. ප්‍රශ්නයක් නැහැ. කාලේ මට කාලේ පිළිබඳ කිසිම සැලකිල්ලක් නැහැ. සිංහල බෞද්ධ රාජ්‍ය ඇති කරන්නේ මම බලාපොරොත්තු වෙන්නේ 2048 විතර. 1948 අපි නිදහස ගත්තේ. 2048 තමයි අවුරුදු 100ක් පිරෙන්නේ. එදාටවත් සිංහල බෞද්ධ රාජ්‍ය ඇති කරන්න
ඒ සඳහා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උන්ට දීර්ඝායුල වේවා පුළුවන් තරම් කාල මේ රටේ ජනාධිපති වෙලා ඉන්න කියලා. මාත් හිතනවා 2048 දී මමත් ජීවත් වෙයි කියලා. මගේ පාසල් විතුරක මෙතන ඉන්නවා. ඔව් අද ඉන්නේ එක්සත් ඇමරිකාවේ. අපිට 2048 වෙනකොට අවුරුදු 104ක් විතර වෙනවා. කමන්නේ මම එකම එක ඉල්ලීමයි කරන්නේ. මගේ භාර්යාවත් 2048 වෙනකන් ජීවත් වෙ යුතුයි කියලා. එහෙම වුණ නැත්නම් මං අනාතයි. ඒක වෙන එකක් ඉන්නනේ. කෙසේ හෝ වේවා අපි විධායක ජනාධිපති ක්‍රමය රැක ගනිමු. දානවින සංශෝධනය අහෝසි කරමු. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තවත් අවුරුදු 5ක් ජනාධිපති වෙන්න පුළුවන්. අපි දිගටම ගෙනියමු 2048 වේදීවත් ඊට කලින් කරගන්න පුළුවන් නම් කරගමු. සිංහල බෞද්ධ රාජ්‍ය යාලේ ගොඩ නගමු. මා හිතනවා 2048 වෙනකන් කාලය තියෙන නිසා මම දැනට ඔබෙන් සමු ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට තෙරුවන් සරණින්. මේ රටේ මේ සෞභාග්‍යවත් අනාගතයක් කරා මෙහෙවන්නත් සිංහල බෞද්ධ රාජ්‍ය සඳහා එතුමාට මේ මඟ පෙන්වීම කරන හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සුභ අනාගතයක්. තෙරුවන් සරණයි.